निर्माण लिपि रचना केटिकाता कवि निसंद प्रहेलिका चित्र How many tenses we learn? අපිට ළමයි ඉංග්‍රීසි වල තියෙන tenses 12. හරිද? අපි එකකින් කොච්චර ඉගෙනගෙන තියෙනවද? අපි ඉගෙන ගත්තා simple present tense. පළවෙනි එක අපි ඉගෙන ගත්තා simple present tense. අපි මේක ඉගෙන ගත්තා. දෙවෙනි එක අපි ඉගෙන ගත්තා මොකක්ද? Simple past tense. Simple past tense ही गने गाता। तुम मैंने एक आप ही गने गाते हो कब दिगने गाते? Simple future tense. Simple future tense. हाथरे मैंने एक आप ही गने गाता। present continuous ඉගෙන ගත්තා. past වෙනි එක අපි ඉගෙන ගත්තා. past continuous tense. හය වෙනි එක අපි ඉගෙන ගත්තා. present perfect tense. present perfect. හත්වෙනි එක අපි ඉගෙන ගත්තා මොකක්ද? past perfect tense. past perfect. ඔන්න අටවෙනි එක අපි ඉගෙන ගත්තා මතකද? present perfect continuous tense. මොකක්ද present perfect continuous tense? ඒක තමයි අපි ගිය සතියේ කලින් සතියේ ඉගෙන ගත්තා. simple present tense. මතකද වාක්‍ය හදන විදිහ අපි ඉගෙන ගත්තා? කෙලින්ම subject එකක් ලිව්වා, ක්‍රියාව කරන එක. මම නෑ අදාළ සාය විකින්ද කියන්නේ නෑ subject එක. ක්‍රියාවකරණ කෙනා ලිව්වා,
ඊට පස්සේ ඒකට ගැලපෙන verb එක තිබ්බා past එක. ඒ කියන්නේ වාක්‍ය දික්කරන් තමයි මම එකතු කරා. තිබ්බ past tense මොකක්ද මේ විදිහටම ක්‍රියාවක් කරන කෙනා subject එක ලියුවා verb එක තිබ්බා අතීත කාලේ. verb එක past tense වලින් තිබ්බා past එක ලියුවා. අපි මේවා කරපු දේවල්. simple future tense කොහොමද අපි ඉගෙන ගත්තේ? subject එක ලියුවා will දැම්මා verb එක දැම්මා. ඊට පස්සේ ඊටු ටික දැම්මා. present continuous අපි කොහොමද ඉගෙන ගත්තේ? subject එක ලියුවා ක්‍රියා කරන කෙනාව ලියුවා am, for, is, or are. subject එකට ගැලපෙන විදිහට am, is, are යෙදුවා. verb එක තිබ්බා verb එක තිබ්බේ ing වලින්. ඊට පස්සේ ඊටු මොන මොන හරි එකතු කරා වාක්‍යෙ. වාක්‍ය දික් කරගන්න. past continuous මොකක්ද උනේ? present continuous වගේම subject එක තිබ්බා. හැබැයි මේක past tense ඉඳ am is are වෙනකොට දැම්මේ was හරි were හරි ගැලපෙන විදිහට දැම්මා. verb එක ing වලින් දැම්මා. present එක ලියුවා. මතකනේ? present perfect ඉගෙන ගත්තා. මතකද? present perfect වල මොකද උනේ? subject එක ලියුවා. has or have ලියුවා ගැලපෙන විදිහට. මතකයි නේද? ඊට පස්සේ verb එක දැම්මා මොන වෙන්න දැම්මේ past participle වලින් past perfect වල subject එක ලියුවා has have had තමයි දැම්මේ ඊට පස්සේ verb past participle වලින් present perfect tense තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්ත එක මම දැන් අත ඒක පොඩ්ඩක් මතක් කිරීමක් කරගෙන අපේ tenses වලට යමු tenses අටක් ඉගෙනගෙන තියෙනවා. last week අපි ඉගෙන ගත්තේ present perfect continuous tense. present perfect present perfect continuous tense. ඒ කියුවේ අපි මොන වගේ දේවල් වලටද? අපි ඒක යොදාගත්තේ ළමයි මොන වගේ දේවල් හඳුන්වන්නද? අපි present perfect continuous tense එක පාවිච්චි කරේ අතීතේ පටන් අරගෙන මේ මොහොත වෙනකම්ම මොනවා හරි දෙයක් වෙමින් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් නිරූපණය කරන්න තමයි අපි present perfect continuous tense එක යොදාගත්තේ. අතීතේ පටන් අරගෙන තාමත් කරමින් ඉන්න ක්‍රියාවක් විස්තර කරන්න. උදාහරණයක් ඉදිරියට උදාහරණ කරන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් වාක්‍ය හදපු විදිය. අපි present perfect continuous tense එකේ වාක්‍ය නිර්මාණය කළේ කොහොමද? ඒකෙදී අපි දැම්මා subject එක. subject එක. ඒ කියන්නේ වාක්‍යයේ කර්තෘ දැම්මා. එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනාව දැම්මා. ඊට පස්සේ අපි මොකද කරේ? අපි ඊට පස්සේ ළමයි has been hari have been hari damma has been damme kadru eka vachanai na have been damme kadru bahu vachanai na ona subject ekak damma has been hari have been hari damma ona ඊට පස්සේ මොකද කරේ අපි verb එක ක්‍රියාපදය දැම්ම හැබැයි නිකම්ම නෙමෙයි ing කරලා ing form එකෙන් දැම්මා ඊට පස්සේ object object කියන්නේ අපිට ඕන ඔය වාක්‍ය විතරනේ ඊටු ටික rest එක ඒ කියන්නේ අතීතේ පටන් අරගෙන මේ මොහොත වෙනකම් කරමින් ඉන්න ක්‍රියා වාක්‍ය ගැන වාක්‍යයක් හදනකොට මේක තමයි format එක වාක්‍යයක් හදන උදාහරණයක් දාමු i ළමයි i කියන පදේ පොඩ විශේෂ පදයක් i කියන එක ඒක වචන වලට අපි දාන්නේ මේකට have been I එක has නෙමෙයි යොදන්නේ. يعني තෝරන මේක වශයෙන් එකට අපි යොදන්නේ has. I have been අපි ගත්ත උදාහරණ waiting. waiting for 3 hours. මේක බලන්න. I have been waiting. waiting කියන්නේ මොකද ළමයි? බලන් ඉන්නවා, රැඳී සිටිනවා. I have been waiting for 3 hours කියන්නේ මොකක්ද මේක තේරුම? මම පැය 3ක් තිස්සේ බලන් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? පැය 3කට කලින් තමයි බලන් ඉන්න පටන් ගත්තේ. හැබැයි තාමත් බලන් ඉන්නවා.
පැය 3ක් තිස්සේ බලන් ඉන්නවා. එතකොට අතීතයේ තමයි පටන් ගත්තේ බලන් ඉන්න. හැබැයි තාමත් අපේටි. ඉතින් මෙන්න මේ වාගේ වාක්‍ය අපිට කියන්න පුළුවන් present perfect continuous tense වලින් අතීතයේ පටන් අරගෙන වර්තමානයේ වෙනකම් සිදුවෙමින් පවතින ක්‍රියා. I have been waiting for 3 hours. තව අපි එකක් ගත්තොත් she මට කියන්න ළමයි she එක එදෙනේ has the have the මට එක්කෙනේ මොදු කියන බලන she එක එදෙනේ has the have the yes very good malisa dalthino yes imudu yes has malisa tutare dalthino she එක she කියන්නේ ඒක වචනයි එතකොට අපි දාන්නේ has she has been අපි කියමු යා පොතක් කියවමින් ඉන්නවා කියලා කියවනකොට අපි කියන්නේ read ing වලින් දමම reading she has been reading a book පොතක් since morning ඔන්න මම දැන් තව වචනයක් දැම්මා since morning අපේ වන නම්බර් එක කියන්නේ දැන් මේ මොකක්ද මේකේ තේරුම ඇය උදේ ඉඳන් පොතක් කියවමින් ඉන්නවා උදේ තමයි පොත කියවන්න පටන් ගත්තේ හැබැයි තාමත් කියවනවා තේරුණාද ඉතින් මෙන්න මේ වගේ වාක්‍ය අතීතයේ පටන් අරගෙන තාමත් කරන ක්‍රියාවන් අපිට විස්තර කරන්න පුළුවන් present perfect continuous tense එකේ මේ තමයි ෆෝමැට් එක වාක්‍ය හදන්නේ හැබැයි ළමයි මේක හරි මෙතන මෙතන බලන්න අපි ටයිම් එක දාද්දි මෙතන මම කෝ කියලා වචනයක් පාවිච්චි කරා මෙතන සීස් කියලා වචනයක් පාවිච්චි කරා දැන් කොයි ටයිම් එකකට කලින් මෙතන මෝර්නින් වලට කලින් මම සීස් දැම්මා මෙතන ක්‍රියාවස් වලට කලින් කෝ දැම්මා ඇයි මම මෙතන සීස් දැම්මේ නැත්තේ මෙතන කෝ දැම්මේ නැත්තේ ඔන්න කෝ ඇන්ඩ් සීස් කෝ සීස් මෙන්න මේ වචන දෙක ළමයි ගොඩාක්ම මෙන්න මේ ටෙන්ස් එකේදී පාවිච්චි වෙන වචන දෙක අපි for කියන එක යොදා ගන්න ළමයි නිශ්චිත කාල වකවානුවක් දැන් ගන්නවා කල රාමුවකට ටයිම් පීරියඩ් එකකට දැන් මේ ගත්තොත් 3 hours කිව්වොත් කාල සීමාවක් නේද 3 hours පැය 3ක් කියන්නේ කාල සීමාවක් අන්න ඒ වගේ කාල සීමාවක් ගැන ටයිම් පීරියඩ් එකක් ගැන හඳුන්වන්න අපිට යොදා ගන්න පුළුවන් for since කියන ළමයි since කියන එක අපි යොදා ගන්න නිශ්චිත කාලය කෙලින්ම තියනවා කියන්නේ නිශ්චිත කාලය වාක්‍ය මේ වැඩේ පටන් ගත්ත කාලය නිශ්චිතවම දැන් මම සීන්ස් මොලේ උදේ එතන කාල සීමාවක් නෙමෙයි ළමයි වැඩේ පටන් ගත්ත උදේ ඉතින් සීන්ස් මොලේ උදේ ඉඳා අන්න එතකොට ළමයි අපි යොදා ගන්නෙ ෆික්ස් ටයිම් එකක් ෆික්ස් ටයිම් එකයි ඊයේ දෙකන්නේ මේ ෆික්ස් ටයිම් එකක් තියනවා නම් අපි ඒක යොදා ගන්නෙ සීන්ස් දැන් හිතන්න ඕන බුල 8:30 වගේ තිබ්බන she has been reading a book 4:30 ද since 8:30 ද මට කියන බන් එක ජයනි කියන බන් since 8:30 ද 4:30 ද 8:30 AM උදේ 8:30 AM මට කියන මේක since ද 4 ද හරි හැමෝම දාලා 4 කියලා ළමයි මට කියන්න උදේ 8:30 කියන්නේ කාල වකවානුවක්ද නිශ්චිත කාලයක්ද මට කියන්නේ මහේෂ් මට කියන්නේ උදේ 8:30 කිව්වොත් එතන කාල සීමාවක්ද තියෙන්නේ නැත්නම් කෙලිම කාලයක්ද නිශ්චිත කාලයක්ද එතන තියෙන නිශ්චිත කාලයක් ළමයි කාල සීම දැන් මට කියන්න උදේ 8:30 ඉඳන් මට කිව්වොත් මෙහෙම නිශ්චිත කාලය මට කිව්වොත් පැය 3ක් කියලා ඒක කාල සීමාවක් හැබැයි අපි උදේ 8:30 කිව්වොත් ඒක කාල සීමාවක්ද නෑ නේද ඒක නිශ්චිත කාලයක් එතකොට අපිට එතන යොදා ගන්න ෆෝනේ මේ සීන් තේරුණාද නැද්ද මට කියන්නේ ඒක ෆෝ දැම්මයි මට කියන්නේ ඒක තේරුණාද නැද්ද කියලා හැමෝම දැන් හිමුදු තේරුණාද ඉරුෂින් ඉරුෂානි ජයනි මහේෂ් මලීෂා මලින්දු සඳලි තෙනු ජුවන්තක කවි කාවින්ද තේරුණාද නැද්ද හරි මේක ගිය සතියේ නාට්‍ය ලියාගත්තේ නැති අය මේක ලියාගෙන බලන් තනියම වාක්‍ය තුනක් නිර්මාණය කරලා මට දාන්න බලන් chat එකේ අපි බලමු තනියම වාක්‍ය තුනක් නිර්මාණය කර මේක ලියාගෙන තනියම වාක්‍ය තුනක් නිර්මාණය කරලා මට chat එකේ දාන්න හැමෝ දාන්න බලන්න
हम 5 minutes से ना मैं हम वो दान बना मैंने मेरे को लिया गाना फोक याने टाइम पीरियड देखा के क्या ने काला सीमा वगैरह काला सीमा वगैरह हम इन बात की सिंस के यहाँ तो निश्चित है टाइम देखा दान ना वाला निश्चित है काला याने बेलाव हरी ये ना दान ना वाला हरे कोई बेलाव दिखे निश्चित है वो दान ना वाला काला सीमा वगैरह अभी दान ने फोक मेरी के लिया गये ना तमाम वाक्य तुम आखर रहे हम दान वाले वाक्य 5 minutes से ना है उनका अरे अभी बाला मूल दाला तेरे उत्तर I have been playing for 4 hours. Very good. Who's that? Malisha. I have been playing for 4 hours. माम पहले हाथर आती से सेल्लांग करना माँ. I have watching TV since evening. Hirush, what is name? Hirushani. Hirushani. I have watching TV since evening. Also what? Happened to the bean? I have been. Rishani, is it a have or have been? I have been. Or been miss well, huh? I have been watching TV since evening. Mama, how was it? Not TV ball now. Yes. I have playing cricket for 3 hours. I have been Rishani.
බීන් එක මිස්සලා මේ බලන්න බීන් එක අනිවාර්යයෙන් දාන්න මොකද මට සමහර වෙලාවට අමතක වෙලා බීන් එක නොදා ලියනවා මේවට දාලා ලියනවා බීන් එක අනිවාර්යයි ළමයි I have been playing cricket for 3 hours yes Malaysia they have been cooking for 6 hours very good on pair higher things they uyanawa good Irushani she has been cooking milk rice very good aya kiribathu uyanawa have yes very good have Irushani it's better if you can try the time period too ekena order time ekakuth danna puluwana sentence ekak godak meaningful She has been cooking milk rice since morning. Wagayara time period ekak hari nishchita kaalayak wage hari daanna puluwana. Kaalaya gana poddak me hadinnimak kaalaya gana podi sandahanan karanna puluwan wakye karanna puluwan nan e wakye godak meaningful. Mother has been cooking for an hour. Yes. Amma payak thissa uyenawa. My sister has been writing. Who's that? My other has been cooking. You want thakkar very good mother has been cooking for an hour yes who is this Kavindya my sister has been writing a note since 6 pm very good balanne yage vakya my sister has been writing a note mage sahodariya liyumak liyenawa since 6 pm havasa 6 indan very good I have been cooking for 2 hours mam pay dekak thisse uyenawa very good is this Mahalisha She has been writing since evening. Very good. Irushani. The children have been playing cricket. Sentence එක හරි. හැබැයි Irushani more meaningful වෙන්න නම් time එකක් දාන්න. කාලය ගැනක් දාන්න. Kavindya. My cousin has been playing chess since 2 pm. Very good. මගේ cousin has been playing chess. Chess play karanawa deke inaha deke ina very good Yuvanthakar she has been eating for 2 hours very good aya pay deka thisse ganwanawa very good tama me kara wakya sinhale kohomada hadanne kiyana rada theruma tama therum gannawa ඊට පස්සේ කවුද මේ තෙනුක් teacher has been teaching to us for 2 hours teacher pay deka thisse apinu gannanawa පැලිකකට කලින් පටන් ගත්ත තාමත් ගන්නනවා very good Irushani ඕ නිතර දාන්න Irushani woman has been swept the house ඒකෙදි Irushani මොන ළමයි මෙන්න බලන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා ළමයි ඉතින් මෙන්න මේ වගේ වාක්‍යයක් තියෙනවා woman has been swept the house Woman has been swept the house. මේ බලන woman has been මෙතන දැනගන්න හරි. හැබැයි verb එක තියෙනවනේ මොකද? ing form එකේ. අත ගානවට අපි කියන්නේ sweep. ing දමම් sweeping. Woman has been sweeping the house. swept කියන්නේ ළමයි අපි verb එක past participle වලින් තියෙනවනේ. එතකොට ළමයි අපිට ඕන මේ swept කියන එක දාගන්න පුළුවන් present perfect tense එකේ. මෙන්න මේ වගේ. Woman has swept the house. ඒ කියන්නේ මේක තේරුම ළමයි මේක present perfect tense inverse නෙමෙයි මේක present perfect tense එක විතරයි. එතකොට මේක තේරුම වෙන්නේ අය ගෙදර අතුගාල තියෙනවා. හැබැයි අපි දැන් කතා කරන්නේ present perfect tense එක නෙමෙයි present perfect continuous tense එක. එතකොට ඔයා මෙතන have been it has been or have been එක ing එක තමයි එන්න ඕනේ sweeping තේරුණාද ඉරිෂා ඊට තාන පොඩ තේරුණාද නැද්ද කියලා ඊට පස්සේ මලීෂා ගාල් දින he has been playing since afternoon good සඳලි she has been driving a car for 2 hours very good සඳලි අය car එක drive කරනවා පැය දෙකක් තිස්සේ මලීෂා he has been writing a book since morning ඔහු පොතක් ලියනවා උදේ ඉඳන්. ඕකේ. කෝ අනිත් අය මහේෂ්, මලින්දු? කෝ එළ උත්තර? ජයනි, මහේෂ්, මලින්දු. මහේෂ්. We have been playing football for 4 hours. Good. මලීෂා, ආ මලීෂා දැම්ම නේද? ජයනි answers දැම්මේ නැද්ද? ජයනි and මලින්දු answers දැම්මේ නැහැ නේද?
Malindu. How call it? Fiction. Answer seminar. This is about present perfect continuous tense. Atite patanga again. Atite patanga again. Vartamane menakangan it. Brother has been cleaning a room for three house. Iru shani. Chutta balana spellings are the name. Kutte. Hours, may they can know. A three house here, spelling for that, but it's okay. 3 hours. This is present perfect continuous tense. Then we have to do 10 seconds. Then we have to do 10 present perfect continuous tense. Our new tense. Past perfect continuous. Api kalin ingal kaathu present perfect tense. Present perfect continuous tense. Adha gena ganno api past perfect continuous tense. What is this past perfect continuous tense? Ekka nilama the present perfect continuous tense. Api ite patan aragena varthamaane wenakan aawa. Past kiyuwa athite. Past perfect continuous kiyanne lamai menna me wage dewal. Atheete patan gatta. Atheete tika welawak eka siddhat una. Habai eka atheete nivalak una. Vartamaane wenne me mohothe eka therenne. Atheete patan aragena tika welawak eka keremen pawathuna. Habai eka atheete me ivarak una. Therunada nadda? Mokak hari deyak atheete patan aragena eka atheete yam kisi kalayak keremen pawathila. Past perfect continuous tense. But again, there was another kid who wake up. Ekedilamai, Neva game, my subject in the Dalama, have I make a past name? Past Nahamapi has been, have been, when over the name had been, past tense in the had been, medical, maybe the other verb, ing, valley, object and rest in the Dalama. Perunada nadda. Past perfect continuous subject had been verb ing and object. Make the time make up the honor, but up on that. Then Mangi Amuta Harnadadino Malaysia. I had been playing for 4 hours. Yes, Mama, Paya Hatarak is a cellang kala. They had been cooking for 6 hours. Oh, Paya Hayakti say you walk. Tell another. Oh, the Haradika for going down now. Yes. I'm in the way of a gate. අපිට කියන්න පුළුවන් මේක මේ වගේ වලට විතරක් නෙමෙයි පොඩ්ඩක් අර නවල්ස් වල වගේ දික් කියලා දිනවා she had been cooking for 2 years ඒක දේරු මොකක්ද ඇය අවුරුදු දෙකක් තිස්සෙම ඉව්වා ඒ කියන්නේ අර අපිට අර පොඩ්ඩක් නවල්ස් වල දි වගේ ඇය අවුරුදු දෙකක් තිස්සෙම ඉව්වා උයන එක තමයි කරේ අර අතීතයේ අර එයාගේ අර පොඩ්ඩක් අර පොඩ්ඩක් අර සංවේදී කරන්න වගේ අර ඒ වගේ දේවල් අර අවුරුදු දෙකක්ම කරේ උයන එක අර she had been cooking for 2 years. Are ever again good at novels or give me chance to use them? He had been writing a book since morning. Oh, they in the pota. Yes, since morning. Yes. Hari, api balamu then make උදාහරණ ටිකක් ගන්නම් ළමයි සින්ස් එක අපි යොදා ගන්නවා හැබැයි සින්ස් එකේ දෙන අඩුයි she had been playing since afternoon ඒ කියන්නේ හවසේ ඉඳන් සෙල්ලම් කළා
That's okay, but අපි මේ correct, but මේ tense එකද අපිට වඩා use වෙන්නේ for කියන එක. මම උදාහරණයක් කරන්නම්. She had been. She had been studying in Japan for 2 years. Think about it. ඇය ජපානයේ ඉගෙන ගත්ත අවුරුදු දෙකක්ම අන්න ඒකයි මේක තේරුම. එයා අවුරුදු දෙකක්ම ජපානයේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන එක අවුරුදු දෙකක් කියන්නේ ඒ කියන්නේ ගොඩක් කල් වෙලා හැබැයි දැන් ඉගෙන ගන්නේ නැහැ. අවුරුදු දෙකක්ම ඉගෙන ගත්තා. මෙන්න මේ වගේ. තේරුණාද මේ වාක්‍ය? තේරුණාද නැද්ද කියන මට පොඩ්ඩක්? उदाहरण लिया The students had been learning English 12 months. Neme for 12 months when on irishani students la maasa 12 ak thisse English igena gatta. Igena gannawa neme igena gatta. Very good. Rithad mana daana ba. Mata me egolla kiyala aluthen aawayda kiyala? Kavindya Yuwanthaka. Aluth ayeda wala Jayan nan hitiya neda jayan? Irushani newcomers lada kavinda davitte ah okay kavinda alu ah okay adaru hari kavinda ada avaya ah okay ada avithin irushani padame therunu ada davayita okay you want to go pot aluthen davaya adada හිමුදු හිටියා ජයනි ජයනි අලුත් එක්කෙනෙක්ද මහේෂ් හිටියා මලීෂා හිටියා මලින්දු ආ යොන්ද කලුත් යොන්ද පාඩම තේරුණාද ආ ජයනි තලුත් තේරුණාද පාඩම ජයනිටයි යොන්දකටයි මලින්දු හිටියා සඳර හිටියා තෙනොක් හිටියා උත්තා හිටියා නේද I had been traveling America for 6 months. For 6 months. සඳලි හරි වාක්‍ය මම ඇමරිකාව දක්වා ගමන් කළා පැය 6ක් 30. Sorry, පැය 6 නේ මාස 6ක් 30. එහෙමත් ගන්න පුළුවන් නැත්නම් මම ඇමරිකාව වෙත ගමන් කළා මාස 6කට. That's also okay. I had been traveling America for 6 months. Very good. අනිත් අය දාන බලන්න. Last week at pep එකක් කරේ මං හිතන්නේ හිටියේ මහේෂුයි. කෙනෙක් හිටියා. ගැණු ළමයින කවුරුත් හිටියේ නැහැ ගිය සතියේ. හිමුදු හිටියා මට මතක විදියට තව කවුරු හරි එක්කෙනෙක් හිටියන්න මතක නැහැ. අපි බලමු තෙලුග්ගේ වාක්‍ය I had been going to school for 10 years very good මම අවුරුදු 10ක් තිස්සේම ඉස්කෝලේ ගියා very good මලීෂා she had been
She had been boring for 5 minutes. Boring is not a verb. මොකක්ද මලේෂිය මට වාගේ අදහස කියන්නකෝ එතකොට අපිට වාක්‍ය හදාගන්න පුළුවන් brother you want to go brother had been sleeping for 5 hours මල්ලී පැය පහක් තිස්සේ නිදාගත්තා very good my pet has been sleeping on the chair for 3 hours මගේ සුරතලා පැය තුනක් තිස්සේ කුටුවේ නිදාගත්තා very good හිරුෂ් කවුද දාගෙන තේනෝ Yes, good. You want to cut the article, but it was Irushan. He had been doing homework for 2 hours. Who paid the captain's homework for now? Good. Mahesh. He has been playing football for 5 years. Who paid the captain's football? Chellankala. Abey dang karan ne. Kavinda, my brother had been swimming for 3 hours. මගේ මල්ලි පැය තුනක් තිස්සේ පීනුවා සහෝදර පැය තුනක් ඉරුෂානි he had been growing the plants for 6 months month නෙමෙයි ඉරුෂානි month m o n t h s මාස 6ක් තිස්සේ පැල වැව්වා කවින්ද they had been watching a film for 3 hours on පැය තුනක් තිස්සේ film එකක් බැලුවා very good හරි මට කියන්න ළමයි මේ past perfect continuous tense හොඳටම okayද Is this completely okay to you? Other than okay, then Ned. Let me see. Chat together. I had been running for 10 minutes. Very good. Hurry. ළමයි දැන් අපි එක ටෙන්ස් එක කැලක් ඉගෙන ගන්න වෙරි ගුඩ් අපි ළමයි දැන් ඔයගොල්ලන්ට එක්සෑම් ළඟයි නේද ඔයගොල්ලන්ගේ එක්සෑම් ඩේට් එක කවද දුන්නේ ඔය එක්සෑම් ඩේට් එක ෆික්ස් කරලා නේ කවද ළමයි එක්සෑම් ඩේට් කීයදා තිබ්බ එක්සෑම් ඩේට් එක මේ ළඟදි දැන් ෆික්ස් කරලා තිබ්බනේ නාමේ මේ දාල් තිබ්බ එක්සෑම් ඩේට් ඕකේ ඉතින් ළමයි ඒකින් අපි දැන් papers වල ready වෙන්න ඕනේ මම ඔයගලන්ට දැන් ගිය සතියේ හිටපු හතර දෙනාට නම් පුංචි සපෝට් සෙමිනාර් මේ එක ටයිම් කරලා කරන්න දුන්නා. ඒ කියන්නේ ප්‍රශ්න ප්‍රශ්නට එක ප්‍රශ්නෙකට විනාඩි 5ක් වගේ ටයිම් එකක් දෙන එකත් එක්ක අපි අද සපෝට් සෙමිනාර් ක්වෙස්චන්ස් ටිකක් කරලා ඉමු. මේ අපි ඉගෙන ගන්න එක ඇර මේ ටික ග්‍රැමර් කවර් කරනවත් එක්කම අපි දැනගන්න ඕනේ papers වල answers කියන්නේ කොහොමද? papers අහන්නේ මොන මොන වගේ parts වලින්ද ඒවා. ඉතින් මම දැන් paper එකක් share කරනවා. ඒක සපෝට් සෙමිනාර් paper එකක් ළමයි. ඒකෙ එක අපි ප්‍රශ්න ප්‍රශ්න කරන්නේ මම දැන් ප්‍රශ්නයක් දෙනවා ඒ ප්‍රශ්නෙට මම ටයිම් එකක් දෙනවා විනාඩි 5යි නම් 5යි කියලා එතකොට ඔයාලා ඒ ප්‍රශ්නේ කරන්න ඕන හරිද ඒ වගේම තමයි මම හරි දාගෙන ඔයාලා ලකුණු දාගන්න කියන්නේ ඒකේ ඉඳලා මේක ඔයගොල්ලෝ පේප් එකක් කියලා හිතාගෙන මේ දෙන ටයිම් පීරියඩ් එක ඇතුලේ ඒ ප්‍රශ්නේ කරන්න හරිද අපි ඩිස්කස් කරමු I will show the paper තමඩම් පේනවනේද පේප් එක හරි මේ পেপ එක ළමයි සපෝට් ජෙමින পেপ එක. දැන් මේක ටෙස්ට් 9 එක. අපි මේක ෆස්ට් পেপ එක පරිගිස්ති කරා. SSC කරේ නම් ඉතින් අපුම් ක්වෙස්චන් අපි ඩිස්කස් කරා. ටෙස්ට් 9 එක. ටෙස්ට් 9 එකේ මම 5 මිනිට්ස් දෙනවා. ඉක්මනට කරන්න ඕනේ. 9යි 15යි 9යි 20 වෙද්දි ඉවර කරන්න ඕනේ. දැන් කරන්න බලන්න. දැන් පටන් ගන්න. ළමයි පුළුවන් නම් ඉවර වෙච්ච හැමදාම ආන්සර්ස් උත් දාන්න. එතකොට අපි ඩිස්කස් කරන්න ලේස්. හරි. කරන්න බලන්න. ඔගොල්ලෝ තේරෙන විදිහට කරන්න. affixes අපි ඉගෙන ගත්තා නේද affixes ඉගෙන ගත්තා අපි ඒ වේ දැනුම තෝරන මේකට කරන්න බෑ තනි only 5 minutes මේකට ළමයි අතරම 5 minutes යන වැඩක් නෙමෙයි විනාඩි 2කින් වගේ කරන්න පුළුවන් වැඩක් හරිද හැබැයි ඔයගොල්ලෝ 5 minutes අරගෙන කරන්න බලන්න
2 minutes more ඉතින් ඉල්වෙච්ච රෙස්පෑන් කරන්න හරියටම ආන්සර්ස් දාන්න හැමෝම ඉතින් ඉල්වෙච්ච ආන්සර්ස් දාන්න බලන්න එතකොට ඔයගොල්ලෝ වර්ක් කරනවා අපි ඩිස්කස් කරගන්න ලේසිලා 2 minutes more නේද දෙකයි තත් තියන්නේ उत्तर කවුද මේ තිතක් දාගෙන රීනේම් කරන් ඉන්නේ හරියට නම දාලා රීනේම් කරගන්න හරි අපි ඩිස්කස් කරමු the bomb is extremely බලන්න මේකේ within brackets කියන effect කියලා. හැබැයි අපි හදලා තියෙන වචනේ effective කාර්යක්ෂමයි for a bracket. Okay. කොහොමද කියන්නේ ඒක කාර්යක්ෂමව ක්‍රියාකරන බාම්බුද. දැන් දෙවෙනි එක ඉන්න තමයි අපිට හොයන්න තියෙන්නේ. The green building means an environment. මොකක්ද ඒකට ගැලපෙන එක? පරිසර විදින් බ්‍රැකට්ස් නෝ ෆ්‍රෙන්ඩ් කියලා යාළුවා එතකොට මොකක්ද වෙන්නේ පරිසරය හිතකාමි මොකද හිතකාමි කියන්නේ අපි කොහොමද කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි ෆ්‍රෙන්ඩ්ලි a green building means an environmental environment friendly house factory or office එහෙමද දෙවනි එක අපි ඒක උත්තර අහමු මහේෂ් මට කියන්න බෑ උත්තර දෙවෙනි එකට අපි බලමු උත්තර කාම නෝ මහේෂ් ඒක නෙමෙයි දෙවෙනි එක කියන්නේ ඒක නෙමෙයි සෝරි තුන්වෙනි එක රාජේන්ද්‍ර wants to get the ඒකට උත්තරේ මොකක්ද Rajendra wants to ekata uttare mokak da mahesh parana apita uttar dala thiyena kaavinda dala thiyena member kiyala kaavinda dala thiyena membership kiyala yes mahesh mokak de ekata uttare thunweni ekata konita kiyala ban unmute karala rajendra wants to get the samajikatvayane member kiyanne samajikaya get the ganna සමාජිකත්වය අපි දාන්නේ membership 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 කියන්නේ සමාජිකත්වය රාජෙන්ස wants to get the රාජෙන්ස ඕනලු ගන්න membership සමාජිකත්වය තේරුණාද කවින්ද ඔයාලට තේරුණාද පෙරදිච්චේ වැදුනේ කොතනද කියලා member නෙමෙයි කියලා හයි රුෂානි membership හරි සඳලි දාව තියෙනවා membership තුන්වෙනි එක sorry හතරවෙනි එක the textile industry needs young and create within that it's create you know individuals
textile industry එකට ඕනලු යන් තරුණ සහ මොකක්ද නිර්මාණශීලී වෙන්න ඕන මොකක්ද උත්තරේ මම කියන මම අන්මියුට් කළා you can unmute yes creative creative හැබැයි අකුරු c r e a t i v e not t e i v e t එක අයින් කරලා තමයි i v e n e ඊ අකුරෙන් ඉවර වෙන හින්දා yes you want to very good rishani good but spelling t e i v e නෙමෙයි t i v e okay හරි first වෙනි එක the affectionate relationships among family members මොකක්ද ඒ වගේ සම්බන්ධතා family එකකින් සම්බන්ධතා strength කියන්නේ ශක්තිය the family bonds ශක්තිමත් කරනවා කියලා කොහොමද අපි කියන්නේ strengthen strengthen the family bonds strengthen the family bonds the poet has manipulated the words skillful or is it to create interest in the reader just skillfully itama daksha ayuri tama da kusalata sampanna ayuri yai words hasurawala tiyenawa ara interest ekak පාඩක කියවන එක නංගේ කැමැත්ත වැඩි කරන්න. මට කියන්නේ මේ ටික තේරුණාද නැද්ද? මේකට ළමයි ඔබ ලකුණු දා ගන්න ඕනේ. You can use a red color pen to mark. එක හරියකට එක ලකුණු ගානේ දාන්න ඕනේ. එතකොට ලකුණු පහේ කීයද කියලා ෆයිනල් ලකුණු දා ගන්න. ලකුණු දාගෙනවත් ලකුණු කියන බලන්න ළමයිගේ ලකුණු දාන්න බලන්න කීයක් හරිද කියලා. පහෙන් හතරයි ගුඩ් කොනිටද දැන් තමයි කියන්න ජයනි මහේෂ් ළමයි ලකුණු අඩු වුණාට කමක් නෑ මට ලකුණු දාන්න ඕනලගේ ඕකේ හතරයි හතරයි තුනයි ගුඩ් ළමයි බිඳුවක් ගත්තත් කමක් නෑ ඔයගොල්ලෝගේ අවංක ලකුණු කියන්න ඕකේ හරි ඕකේ හරි महेश मैंने क्या अन्न में उगाने पड़ेगी तेरुना आंध क्या ला महेश और पहले ली थी ना हार हेनोक हाविंद्या युवांतकर तेरुना आंध ना द कौनिता एक लकुनु को मालिंदो हार अभी देंगे हम टेस्ट नंबर 10 वाला डर ළමයි මේ papers අපහු කරන්න. එතකොට දැන් මේක දැන් අද ලකුණු අඩු වුණාට ලකුණක් ගත්තත් ලකුණු දෙකක් ගත්තත් තුනක් ගත්තත් හතරක් ගත්තත් it's okay. ලකුණු පහෙන් පහම ගන්නව නම් හතරක් ගන්න පුළුවන් නම් good. මේක පහෙන් පහම ගන්න ඕන එක. ඒ වුණාට ලකුණු අඩු වුණාට ළමයි it's okay. හැබැයි මේව ආයෙ කරන්න මෙතන වැරදුච්ච මොනවද කියලා හොඳට අවබෝධ කරගන්න මොනවා හරි doubt එකක් තියෙනවනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඔයාලට හිතා ගන්න බැයි නම් මට personally hari message ekak dala ahanna ogala mage number ekak dannawanne neda lamai group ekage thiyena man metena onna danna whatsapp message ekak danna ona wad message ekak thiyena ona whatsapp message ekak ehema unoth lamai eka kiyala denna puluwan eke habai doubts yage issarahata yanne epa hondrema therum garagena issarahata yanna hari then test number 10 meken mama denawa vinadi 5 ikmanata karanna balan test number 10 hari the time starts now 27 27 29 30 31 32 32 වෙද්දි ඉවර කරන්න ඕනේ ඉක්මන කර
2 minutes baad abhi naad dekha hai. समय टाइम की वर आए अभी बालमो टेस्ट मैच द हेडिंग्स विद द डिस्क्रिप्शन हेडिंग्स और ना आने मार्क तो पार्टी का दिन आती है सिरास तला टिका हेडिंग्स क्या ना सिरास तला मैं सिरास तला और आल्ट पी है ना मैंने मैं दिला दिन डिस्क्रिप्शन ने कर कुछ नहीं काम डिस्क्रिप्शन या विस्तार या दिला दिए ना एक अटा गले पे सिरास तले और गन्न Write the letters in the boxes provided. एक दिन बाद से गैलेपेन सिरास्ता लेडी गैलेपेन सिरास्ता लेडी गैलेपेन आप पूरा बॉक्स के लिए आना. पालेवनी एक तो दीला दिए ना. बाला ने पालेवनी का पोटा बाला मु. Want to buy a small coffee table or a dining table? Small coffee table का खारे. कैमरा में से खारे. Buy करना और नहीं दी करना और नहीं. Lifelong furniture has a variety of your choice. Lifelong furniture के में वाके और लगे बड़ा फेरिंग थिया ना वा इधर एक एफ क्या ने बोला द वाइड रेंज ऑफ फर्नीचर आ विविध जाती है ली पड़ू क्या ना पड़ी है दिनी मत तमा ए थी है ना तुम कापने के एफ डाला थी है ना तो देवनी के नाम बाले मु The lifelong furniture stores offer 1 year interest free installment scheme on every purchase. मटे क्या ने मेकर दोगल दम मांझे के मुकाम को एक के ने डाल दिया ना युवान तक देखर डाल दिया एक किया ला एक तेरे lifelong furniture stores ऑफर 1 year interest free और उधर कोलिया नतुव ये वाला देना माँ installment scheme आर ये भी मेकर में आप खानों ला दी रहती है ना और एवरी परचेस है और दाना और हम देख कर और उधर कोलिया नतुव ये वाला पुलवा एक अटा आ उत्तरे अरे पॉलिया के वन ना तू साले इधर पर रहती है गन्ने इधर मैंने दिया थी सो द आंसर इज ई आप ये बालम ही रुशानी की आंसर का तो रुशानी डाल थी है ना वहाँ बी क्या बी क्या ने स्पेशल ऑफर्स फॉर द सीजन हाँ एक गन्ने पुलो वांग है पे रुशानी यारों सीजन एक तरह को एक आप देखते ना थी ने बड़ा गल interest එක ගෙවන්න නැතුව සල්ලි ඉතුරු කරගන්න කියන එක මේකේ කෙලින්ම කියලා තියෙනවානේ interest free කියලා. ඒකට ගොඩක්ම ගලපෙන එක තමයි ඊ. ඔයාලා උත්තරේ දාන්න වෙන තැනක් ඇති. අපි බලමු. හේතුනාද ළමයි? තුන. You are entitled to a 20% discount if you pay a full amount by cash, check or credit card. ඔන්න ඔයාලා
එක පාර ෆුල් අමවුන්ට් එකම ගෙවුවොත් මුදලෙන් හරි චෙක් එකකින් හරි ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඔයාලට 10%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා තියෙනවා. මට කියන්නේ ඒක ගැලපෙන අංශය මොකක්ද? Tell me. එනක් දාලා තියෙනවා B කියලා. Okay. एक प्रश्न है हरे देने दाव देना बी के हरे आप ही पाल में का तिया आप ही पाल मु तब बी के ने का बड़ा खाली मुद्दे के ना तय लेते हो आप ही एक तिया इलान के करें हम पाल नो नीड ऑफ विजिटिंग लाइफ लॉन्ग फर्नीचर शॉरो एक ने दाव देना डी किया डी डी के ने वो भी ऑर्डरिंग फर्नीचर फ्रॉम होम पाल मु හතර වෙනි එක බලමු මේක අපි තියලා බලමු එක B කියලා තියෙන උත්තරේ අපි බලමු හරිද නැද්ද කියලා අපි දන්නේ ගිනම රවුම් කරනවා ඔන්න හතර වෙනි එක no need of visiting lifelong furniture showroom ඔන්න දැන් වල showroom එකට එන්න ඕනේ send us the purchase order එක දාන්න furniture will be delivered to your doorstep ඊට පස්සේ order එක දාන්න ලීබඩු ගෙදෙට්ට මේයි කියලා ඒක මොකක්ද හතර කෙනෙක් දාන D කියලා එනස් දාතන D D කියන්නේ මොකක්ද? Ordering furniture from home. Yes, ඒක නම් අපි දන්නා නේද ළමයි. A ඒක ළමයි location එකද? පිටර තියෙන ස්ථානය නේද තියෙන්නේ නැත්නම් gedara ඉඳන් බඩු order කරන එක ගැනද? එතන තියෙන්නේ gedara ඉඳන් බඩු order කරගන්න එක ගැන ordering furniture from home. ඒකට එන්නේ D. ඊට පස්සේ පස්වෙනි එක for more information about latest furniture styles of staff members available in every store to give you advice free of charge ඔන්න ඔයාලට තව විස්තර ඕන නම් මේ ලීබඩු ගැන අපේ staff එක කෙනෙක් ඉන්නවල හැම showroom එකම ඔයාලට ඒගොල්ල advice දෙනවන free of charge කිසිම අයිතිරිමක් නැතුව ඒක මොකක්ද අපි දන්නේ නේද අපි ඒකක් පොඩ්ඩක් හිතමු डी के ला दारा दिए ना डी के ला दारा दिए समान समारा पहाड़ सी के ला दारा दिए ना सी के अने मुकाबले गाइडेंस हाय वी हैव स्टोर्स इन एवरी मेजर सिटी फॉर अवर ब्रांच नेटवर्क जस्ट चेक योर टेलीफोन डायरेक्टली आमरे के नेक डांस दिए मुकाबले मुका location ගැන තියෙන්නේ හැම major city එකම අපේ stores තියෙනවා ඒ කියන්නේ පිටින්ම ගැන ඒ කියන්නේ location තියෙන තැන් ගැන තියෙනවා හරි පහට දැන් බලන්න for more information අපේ staff එකෙක් කෙනෙක් ඉන්නවා කියන්නේ ළමයි එයා බඩු ගන්නවා අහන්න guidance දෙනවා guide කරනවා අපිට අවවාද උපදෙස් වගේ දේවල් ගන්න. එතකොට ඒක කියන්නේ අපේ C guidance of furnishing. නැයි මෙතනට B හරියට මෙතෙන්ට ඇවිල්ලා නේ. Yes. තේරුණාද නැද්ද? මේකට ළමයි එකකට එක ගාන ලකුණු දා ගන්න. හරි උත්තරයකට එක ලකුණු ගානේ දාන්න. පහෙන් කීයක් හරිද කියලා මට දාන්න බලන්න chat එකට. හැමෝම දාන්න පහෙන් කීයක් හරිද කියලා. හැමෝම දාන්න chat එකට. ආ very good. කවින්දක පහෙන් පහම හරි very good. 4යි very good. මලින්දු good. මහේෂ් good. ත්‍රිශානි ගුඩ් ළමයි ලකුණු අඩුනත් කමෙන්ට් එක දාන්න කොනිටයි කෙනෝ how many marks you got පදාලා නේද ජයනි ගුඩ් තෙනෝ කා very good කවිය සඳලි මලින්ද දැම්මද උත්තර answers මලින්ද දාලා හැමෝම දාලාද හද දෙනවා කියලා බලමු හද දෙනම් දාලාද කියලා 1යි 2යි अभी हम प्रश्न
test level. I will give you 5 minutes. Ek minute karan. Navaya hatali hai velawa 45 veddi iwara karanna ona. Hari ek minute karan.
ළමයි ඔගල කරාද සොරේ පොඩි කරෙක්ෂන් අවුලක් ආවා කරාද කරලා ඉවරද තව විනාඩියක් දෙන්න එකකින් ද समय टाइम एक आती नहीं शैल वी डिस्कस බලන්න කොබල් ළමෙන් උත්තර දාන්න බෑ ඒක නම් පොඩ්ඩක් වර්ඩ් එක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ් වෙයි බට් ළමයි මේක අහගන්න හොඳට ඔයාලි ගලක හිතන උත්තර දාන්න බෑ මම බලන්න හරිලු හෙලෝ රාජා what are you doing these days හෙලෝ රාජා මොකද මේ දවස්වල කරන්නේ i didn't see you for a long time මම කලින් ආව දැක්කේ නෑ Raja, well, Tharindu, we are getting ready for the sports meet. Happy sports meet. It is last minute. Gaman, tienne, inne, wazi. Raja, already we have been room. Happy, arne na mai meko passive voice. Okay, happy wahi sirah de na ma. That tap meko support jagar paper kaas mein na me devala pe khata karana toh. We have been group. Happy wa group karla tienne ma into three houses. Houses tu na pe na by the teachers. Teachers la busy. Yesterday the students, इतने लम्बे ये students लावा select करेगा तब क्या लम्बे किया नोड. Students में का passive voice वाला है. ऐसे कुछ ना students की वहाँ बहुवचन आया थे इतना काला ही नहीं थे तो कुछ ना were selected. Were selected. දෙකට එන්නේ were selected තේරුණාද නැද්ද passive voice අපි මේවා ඉස්සරහට ග්‍රැමර් පාඩමෙත් කරනවා හැබැයි අපි මේක සපෝට් එකේ මෙන්න මේකේ ඉඳන් දැන් අපි මේක කතා කරගමු මේක කතා කරලා අපි එතන ඉස්සරහට ග්‍රැමර් පාඩම් කරද්දි මේවා කොහොමද cover වෙනව ළමයි හැබැයි මේක සපෝට් එකේ මෙන්න මේකේ ඉඳන් අපි දැන් මේ වයසට අපි මේකත් කරමු were selected තුන්වෙනි එක So are you talking taking part of the event? Yes, I'm a member of the relay team. Next week you have to see. Anagatha kala. Next week we have a lot of make a passive voice with the will ekka enama will be train. Train ne tiyene will be train after school by the coach. Really? How nice. Who is organizing the final ceremony? How the final ceremony is organized? Karanne. Eka samvidhanaya wenne prefect laga think kiya kohomada kiyanne. That thiyenoneda is being organized. Organized by the prefects with the help of the principal. Special meeting. Ameka na walata puluwa. स्पेशल मीटिंग එකක් කතා කරලා තියෙනවා දැන් කතා කරලා තියෙනවා स्पेशल मीटिंग කිව්වම ඒක වචනයි has අනේකට has been called ළමයි මේක වැරදුනාට ස්ට්‍රෙස් වෙන්න එපා මේ passive voice මේවා තාම අපේ ක්ලාස් එකේ අපි ඩිස්කස් කරලා නැහැ අපි දැන් ටෙන්සර්ස් නේ කරන්නේ has been called I think it's okay mem varadunata but it's kamak naha habai ogala meka nikan therum ganna api passive voice karada passe api kohomad mewa aaya aaya katha wenawa habai mama meke tare mokada meke support jemila paper ekak hinda
මොකද දැන් අපි ක්ලාසස් පටන් අරගෙන ටික කාලයක් අපි දැන් ක්ලාස් පටන් අරගෙන 2 මන්ත්ස් වගේ නේද මම උගල්ලු ගන්න පටන් ගන්න හැබැයි ඒක එක්සෑම් එකට අදාළ නැහැ ඉතින් ඒක වින්ද තමයි මම මේ පේපර්ස් උත් කරලා ඔයගොල්ලන් සිලබස් එක කම්ප්ලීට් කරන ගමන් අර පැත්තෙන් පේපර්ස් උත් කරන්නේ අපි දැන් දැන් කාල තියෙනවා ඒ වගේ අපි ඉක්මනට ඉක්මනට මේ දේවල් මෙහෙමත් ක්ෂණ ගමන් එතකොට අර අපේ ප්‍රම පාඩම කරාද ඔයාලට එතකොට මේ මේක කරේ ඇයි කියන එක හොඳටම තේරෙයි දැනට මේක ඔයාලා බලා ගන්න මේක හැබැයි හරියට ඇති හරියට ඉන්නවා chat එකේ දාලා තිබ්බනේ හයි social media has been called by now how about the 10 other refreshments they are being provided they are being provided by the parents මේක වැරදි අය ලියා ගන්න බලන්න ළමයි මෙතන being provided කියලා දාන්න පුළුවන් හැබැයි මෙතන මේ future tense වලින් දැම්මොත් ගොඩක් කරේ. ඔගෙන් marking scheme එකෙන් මේක future tense වලින් දාලා තියෙනවා. ඉතින් future tense වලින් දැම්මොත් ළමයි ගොඩක් කරේ කියලා හිතනවා මොකද මේකත් හරි but නැත්නම් it will be provided වලින් දාන්න. will එකෙන් දාන්න. will be provided. සාම කිව්ල නැහැ ළමයි මේක will be provided. ओके मेकअप लामाई इट्स ओके मेकअप समारोह के लिए मेरा लाख ना डूबा है इट्स ओके मेरे एक कट एक लाख ना गाने देना लामा मेरे बिंदु अगर तक समझ ना है मगर मैं इतनी काफी थामा क्लास में फावर कर लाना है है भाई मेकअप अगर लोग स्कूल्स वाला एक गत्तर मत देखा मेकअप कराना पुलवाम के नमट्टा में तब मैं मंगोगे ने आय पारा मैं क्वेश्चन उस करूं मैं के बाद में लाखुंदा बिंदु अगर तो दान बिंदु आई क्या लगा रहे बाद समोमदा हाँ वेरी गुड देखा ही को समोमदा लगा मैं एक आप का थारी नहीं थी उन्होंने समक नहीं दान मेरी को लिया गया ना मेरी का आप इधर तैर ना आधे මට කියන්නේ මේක තේරෙනවද කියලා මේ පැසිව් වොයිස් ළමයි ඒ පැසිව් වොයිස් කතා කරලා මේක හොඳටම ක්ලියර් වෙයි अरे लाइम डू द टेस्ट नंबर 12 आई विल गिव यू 5 मिनट्स एक मिनट करना टेस्ट नंबर 12 एक नंबर 3 मार्क्स आगे दुन सॉरी 3 मिनट्स आगे ओके लाम करना मत इस नंबर 12 एक मिनट
හරි ළමයි අපි බලමු ඔන්න පළවෙනි එක මේකේ බලන්න ක්වෙස්චන් එකේ මොකක්ද කියන්න තියෙන්නේ කියලා read the following text මේ පල්ලෙහා දක්වන text එක කියවන්න in each line one word is incorrect ඔන්න හැම line එකේම එක වචනයක් වැරදිලු ඒක underline කරලා තියෙනවා so අපිට කරන්න තියෙන හරි වචන ලියන්න බලන්න පළවෙනි එක one day he decided to go for a walk in the beach ඒක නම in the beach නෙමෙයි beach එකේ නේ on the beach අපි සමහනේ වෙරළ මත මොකක්ද මත වගේ ගන්න ඕන on the beach එහෙම නැත්නම් වෙරළේ on the beach during our august holidays after some times කියලා ළමයි තියන්නේ times ඇයි ඒක වැරදි ළමයි අපි some times ටික වෙලාවකට පස්සේ කියද්දී වෙලාවක ටික වෙලාවක් කියන්නේ අපි කියනවා some times කියලා ගත්තොත් ළමයි සමහර වෙලාවට ටික වෙලාවකට පස්සේ කියද්දී some time t i m e sometimes කිව්වොත් සමහර වෙලාවට sometime කිව්වොත් ටික වෙලාව okay sometime yes good සඳලේ ගාවේ උත්තරේ වෙරි ඊට පස්සේ sometime we reach the branch of a river එදෙන මොකක්ද river branch of a river මුහුද ඇතුළට ගලා යනවා තම ගලා යන බලමයි එතකොට අපි දාන්නේ flowing ඒ ගඟෙන් මුහුදට ගලා යනවා වතුර flowing into the sea there was a sign there which එතන තිබ්බ ලකුණක් එකෙන් කියවෙන්නේ කියද්දී කොහමද which say නෙමෙයි say කියන්නේ කියනවා කියවෙන්නේ which says නැත්නම් which say ආ yes which says නැත්නම් which say which is saying මෙතන අපි ගැලපෙන which says අපි බලමු අලගේ මේ මාකින් එකේ කොහොමද උත්තර තියෙන්නේ කියලා which saying හරි which is saying වෙන්න ඕනේ හැබැයි එතකොට අපි බලමු which says එකක් හරි ඔයගොල්ලෝගේ මාකින් එකේ හරිම උත්තරය දීලා තියෙනවා ආලමයි මේක තියෙන්නේ චුට්ටක් බලන්න sorry මේක තියෙන්නේ අතීත කාලෙන් වලට පේනවද yes this is in past tense no or පේනද one day we decided අතීත කාලෙන් අපි තීරණය කළා එතකොට sign එකේ තිබුණා තියනවා නෙමෙයි තිබුණා said කේරුණාද නැද්ද? It should be said. මොකද ඒක අතීත කාලයයි. There was a sign. There was a sign. There was a sign එකක් තිබ්බා. ඒකෙ තිබුණා which said warn. අනතුරුදායකයි කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියි. ඔය ශබ්ද වල එහෙම ගහලා තියෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට ඉලෙක්ට්‍රිකල් මේ විදුලි වැටවල වල ගහලා තියෙනවා. ඒ වෙබනක් තියෙන්නේ warn ද? නැත්තම් ගහලා තියෙන්නේ මොකක්ද warning කියලා දැකලා තියෙනවද ළමයි warning කියලා ගහලා තියෙනවා ඒ බෝඩ් එකේ තිබ්බ warning baby of the crocodiles my friend warning අනතුරු ඇඟවීමයි කිඹුලගේ පරිස්සම් වෙන්නේ කියලා ගහලා තිබ්බලු ඔය දෙන්න එක අතීත කාලේ හැදලා මතක තියාගන්න my friend want to take photograph මගේ යාළුවට ඕනේ උන්නා වෙන්න ඕනේ අතීත කාලයනේ එතකොට want නෙමෙයි wanted My friend wanted to take a photograph of me. Of me, sign එක ගාව හිටන් ඉද්දි standing on the sign. He took the photo and then photo එක ගත්තා ඊට පස්සේ screamed කෑ ගැහුවා. Screamed. Photo ek gatha ipas kaha gahuwa. I looked behind me. Mama mage piripasa baluwa and saw a enormous crocodile. Ona mama dakka kimule coming to me ne me mage desata coming towards me. Towards me. Atta lama atta dena screaming. ළමයි එතන මේ අ නෙමෙයි නවයට එතන බලන්න එනෝමස්
කියාදී ඊ අකුර වවල් ලැට එකේ පටන් ගන්න තුන එතකොට n එන්න ඕනේ n enormous crocodile coming towards me we ran fast as we could අතීත කාලයේ කියන්නේ නෙමෙයි could we ran අපි දිව්ව අපිට පුළුවන් උපරිම වේගෙන් and escape බේරුණා හරි මට කියන්න මේක ළමයි ලකුණු දෙන්නේ එකකට පාගි ගන්න හරිද මේකේ ඔබල හරි ගන්නට ලකුණු දැන් මෙතන 10යි නම් හරි 10 ඔබල හරි ගන්න ගණන් කරලා දෙකෙන් බෙදලා ලකුණු දා ගන්න ඕන මට ඉක්මනට දාන්න ලකුණු ඉක්මන ලකුණු දාන්න ළමයි ඊට පස්සේ මට හරි ළමයි ආ ගුඩ් ලකුණු 10න් නෙමෙයි ළමයි ලකුණු 5න් ගන්න ඕනේ 5න් කීයද කියලා දාන්න ළමයි ඉක්මනට පළවෙනි දැන් අපිට S9 එකෙන් අ 12 වෙනකම් කරා ඔක්කොම ලකුණු වල එකතු වමට ඉක්මනට දාන්න කීයද කියලා හැමෝගෙම ටෝටල් කියලා ලියලා ආ යස් හැමෝම දාන්න ඉක්මනට ළමයි මේ තමයි ළමයි ඔලල් ෆේප් එක මොඩල් එක ඔබල මේ වගේ ප්‍රශ්න ඔයගලන්ට ෆැමිලියර් වෙන්න ඕනේ ඒකයි මම දැම්මයි නම් අපිට තව මාස ගොඩක් තියෙනවා මම දැම්මයි නම් පේපර්ස් කරන්න ඒකයි अपने दफ़रे विषय की यदि क्या दान तो एक पहाड़ हाँ very good पानी तय दान पहें की यदि पहें दौला हाथ के नेक के ने की good it's okay ना मेरा को नज़र ना पानी तय दान एक मिनट पहलो मारा ही good पानी तय दान नज़र सांदल good good चायनी पेपर वेरी गुड महेश good mahesh meket lakunu hondai mahesh 20 n kiyeda kiyala danna mulake inda api prashna hatarak karanne paha gane 20 n kiyeda kiyala danna tanuk tanuk nidi da good ලොකු මාක්ස් නම් හම්බුණා මහේෂ් ෆයිනල් මාක්ස් කීයද හරි ළමයි අපි එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු අපි ලබන සතිය අලුත් චැන්ස් එකක් එක්ක තව ප්‍රශ්න කතා කරමු හරි අද උගන්නපුව තේරුණාද අනික යන අල්ජෙන් ආවා you can unmute and talk නැත්නම් ඔබල chat එකේ දාන්න පුළුවන් තේරුණාද නැද්ද tensors එහෙම දැන් අපි paper එක නම් කරේ ළමයි අපි ඒක අර practice එකක් ගන්න tensors අද අපි කරපු පාඩම තේරුණාද tense එක ඕකේ හරි ළමයි එහෙනම් අපි class එක නවත්තමු good night ළමයි bye